Iබුවන් විත් රුක්මල් ගමගේ YouTube නාලිකාව අද ඔබ වෙත ගෙනෙන්නේ පොතක් නන් නෙවෙේ. ඔබ දන්නවා අපේ තම්නෙල්ල එකෙ තිබ්බ විදිට අද අපි කතා කරන්නේ මේ අවුරුද්දේ දෙදස් විසිතුනේ අපේ ඉලක්කගත මස්ට්‍රී් Boුක්ස් සීය සඳහා තුම්වන පිසෝඩ් එක කියලා මීටිසල්ලා මස්්‍රී Boුක්ස් එකනේ කියවිය යුතුම කියවන්නෙකු විසින් කියවිය යුතුම පොත් සියයක් නම්කිරීමේ වැඩසටහනේ පූර්ුව වැඩසටහන් දෙකක් අපි අවසන් කරලාතිය නෝ අද අපි කතා කරන්න බලාපොත්යෙන්නේ එහි තෙවැනි වැඩසටහන හැටියට. අද අපි ෝරාගන්නේ ඔබ දන්නවා මිටිසැල්ලා මස්්‍රී ඩියෝස් බලපුකාය අපි තෝරාගත්තේ මහාබ්‍රිතාන්නේ ලියවිච්ච 51 මස්්‍රී බුක්ස් කියන පොත මේක දැවන්ත ග්‍රන්ථයක් මේ දැවන්ත පොතේ නම් කරලා තියෙන පොත් පන්සිය එකෙන් මා විසින් තෝරාගත් පොත් සියයක් තමයි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ දන්නවා දැනටමත් මේ පොත ඇතුළි ශානරයන් කිහිපයක පොත් අපිට ඉදිරිපත් කරලා තිය නවා උදාහරණයක් හැටියට ජීවිතන්දර් bioෝ Bio මෙමවා කියලා ඊළඟට ළමා කතා ඊළඟට Class fiction Modern fiction travel Science fiction වගේව හැටියට අද අපි තෝරා ගන්නේඩ fictionිෂන් කියන කොටසෙන් පොද්දහයක් මේ පොත්්දහයි යම් කිසි විශේෂෂත්වයක් ඔබ දකි වීඩිය පසන් වෙද්දී කොහොමද මේ පොත් මම තෝරා ගත්තේ කියලා ම බලාපොත්තු වෙනවා මොඩන් ෆික්ෂන් අයටතේ ඩ්‍රන්ත විිස්සක් ඔබ වෙතේ ඉදිරිපත් කරන්න එයින් මම සැලකිලිමත්ම වුණේ මේ පොත්තොලතියන යිතිහාසික වටිනාකමට වඩා මේ පොත් කොපමන සිංහලයට පරිවර්තනය වෙලාතිී නොද කියන කාරණාව. එකයන්නේ සිංහලින් කියවන පාඨකයන් සඳහා මස්්‍රීඩ අනිවාරයෙන් කීවයුතු පොත් මොනුවද කියන එක ගැන කතා කරහම ඔන්ට පහසුවෙන් සොයාගත හැකි පොත් තමයි මම් මේකින් ඉදිරිපාත් කරන්නේ. එතකොට මේක හොඳයි මේක නරකයි මේක වඩා හොඳයි මේ ටිකක් හොඳයි කියලා වෙන් කරන්නේ නැහැ මේ පොත්වලදී අපි සාමාන්‍යයෙන් පාවිච්චේදී මෙහැම පොතක්ම අනිවාර්යෙන් කීවී යුතුපුත් හැටියට සල කලා ඉදිරිපත් කරනවා ම ඔබට නැවතත් කියනෝ අද අපි ඉදිරිපත් කරන්නේ මඩර්න් ෆික්ෂන් ශාණරයට තේවන පොත් අපි බලමු පලවෙනි පොත මොකක්ද කියලා අපි තෝරා ගන්න පළවෙනි පොත රච්චකයා ඉතාලෝ කැල්විෙනුම් පොතේ නම if on winter night Traer සිංහට පරිවර්තනය වෙන්නේ සිසිරේ රයක මගියකු නම් කියලා. පරිවර්තනය කළේ ගාමිනි වියන් ගොඩම හතා. මේ පොත යම් ප්‍රමාණයකට පස්්චාත්න ූතනවාදී පොතක් කියල හඳුන්නන්න පුළුවන්. හොඳ පුරුදු කියවන්නේකුට පොත තේරුම්ගන්න පහසුයි එහම නැත්තං සමහර වෙලාවට මේ පොතට ැිගත්තොත් උදාහරයක්ට ගුඩ් ්‍රී්ගේ තැනක ඒගොල්න්ගේ රිවීවස් කමෙන්ට්ස් බැලුවොත්ත එහෙම ඒගොලු කියලති නවා බලපකිියෝපය තේරුම් ගැනීමට යම්කිසි අපහසුවක් මේ පොතේති බයි කියලා. කෙසේ වුවත් එක්ඩස් නමසේ විසිතුනේ ඉපදිච්ච එක්දා සමසය අසූ පහේදී මියගිය ඉතාලයානු නවකතාකරු ඉතාලෝ කැල්විනෝගේ ඉතාමත් හොඳ කෘතියක් හැඩියට ටර්ස්න් ක්‍රවල නම් කරන්න පොළුවන් මේ පොත සිංහලට පරිවර්තනය වෙලා තියනවා ඔබට දැන් දර්ශනය වෙනෝ ඉතාලු කැල්විි නෝගෙන් අපි යන්නේ කොහෙටද අපි ඊළඟට ගමන් කරන්නේ ඉතාලිය ඇතුළෙම තමයි රශකයා උබබර්තෝ ඒකෝ සමහර්තැන්වල ඊකෝ කියලා නම් කරලා තිබ්බත් නිවැරදි උච්චාරණය ඒකෝ කියලා සඳහන් වියයුතුයි කියලා දැනුවත් කිරම් කරලාතින පොත ලංකාවේ තරමක් ජනප්‍රිය පොතක්දන of theර රෝස මලේ නම සිංහල්ට පරිවර්තනය වෙන්නේ ඒ නමී පරිවර්තකයා DMS ආරය රත්ම ටිකක් දැවන්ත පොතක් මෙ පොත එක්දස් තුන්සිය විසි හත වගේ කාලෙක ඉතාලියයේ ජ කහරහමයක සිදුවන අබිරහස් මිනිීමරුවක් පිළිබඳව වන කතාවක් මෙය සිංහලට පරිවර්තනය වෙලා ප්‍රකාශයට පත්වෙෙන්නේ විදර්ශන ප්‍රකාශකන් අති දMS සාරිියරත්න පරිවර්තනය කරපු රෝසමලේ නම මස්්‍රීඩ් පොතක් අනිවාරයෙන් හොයාගෙන කියවන්න ඕන පොතක් අපි බලමු උබර්තව ඒකෝගෙන් පස්සේ අපි යන්නේ කොයිරටටද කියලා අපිට හම්බුගෙන ඊළඟ පොතර කොළොම්බියාව කිව්ව ගමං කියවන රසිකන් දන්නෝ පාලටකින් දන්නවා කෞද රච්චකයා කියලා ඕ ගබ්‍රියල් ගර්ෂයා marketස් පොත 100 Year of පොත මගේ අතිය තියෙනවා සියක් වසක හුද කලාව අද ඔබගිහිල්ලා බොක්ෂොප් එකක බැලුවොත් මේ කවරයටවේ තියෙන්නේ මෙන්න මේ කවරය තමයි ඔබට පේන්න තියන්නේ අද මිලදීගන්න කියියොත් සියක් වසක හුද කලාව පරිවර්තනය වෙන්නේ අබේ දිසානායක හා පසන් කොඩිකාර යන පරිවර්තකන් දෙ දෙෙනනාති පසකාලක සරසබි ප්‍රකාශගනයක් හැටියට සාගර විජේසය නාතිනොත් මෙම පොතම සිංහට පරිවර්තනය වෙනවා හුද කලාවේ සියක් වසක් කියලා. පොත් දෙකින් කෝක කියහුවත් එක වැරද්දක් වෙන්නේ නැහැ මාගාව තියෙන්නේ විදර්ශන ප්‍රශයට පත් කරපු පොත සයක් වසක හුද කලාව. අපි යන්නේ චෙක් ජනරජයට සුප්‍රසිද්ධ චෙක් ජාතික ලේකක මිනාන් කුන්දේරා ලද අන්ර්බ of being සිංහලට පරිවර්තනය වෙන්නේ පියාපතක් පන් ජීවිතයක් කියලා. පරිවර්ථකයා ගාමිණී විජේතුංග. පොත ප්‍රකාශයට පත් කරන්නේ විදර්ශන ප්‍රකාශකයින් පියාපතක්වන් ජීවිතයක් තර්මක් සංකීරණ පොතක් හැටියට සැලකෙනව කුන්දේරාගේ. පොේ මෙ මේ විදිී සටහනක්ති නොසිංහල පොතේ පිටි පස. ඔහු ටොමාස් ස්ත්‍රී ලෝලියයෙන් යුතු තරුණු වෛද්‍යවරයකි ඔගේ රූමත් තරුණ බිරිධ තෙරේසා ඔහුට මුළු හදින් පෙම්පදී ඔුන් දෙදෙනාව සේම ටොමාස්ගේ කනියයම් පෙම්වදිියක වන සබීනා හා ඇගේ පෙම්පතාද සහයකර ගනිමින් මිනාන් කුන්දේරා අන්බෑර්බල් යිටන සොෆ් බීංක් නම් මෙම නකතාව අප ඉදිරියේ දිගහරී. ජීවත්වීම මූලිකාරමුණු බිඳී විසිරීගොස් ෂුන් ඥත්තයට පත් වූ පරිසරයක ජීවත්වෙන මෙම චරිතහා ඔවන් මුහුණ දෙන සිදුවීම්. විටක දේශපාලන මානයන් හරහද තවත් විටක දර්ශනික මානයන් හරහදවිනි විදමින් කුන්දේරා නිරාවරණය කරන්නේ තොරාගත් සමාජයක්කෝ පුද්ගලයෙක් නොවේ සමස්ත සමාජය අතාර්ථයයි. සමස්ථ පුද්ගලය අථාර්ථයයි සොයාගෙන කියව සොයාගෙන කියවන්න මේ වෙන කොටනම් මේ පොත සොයාගන්න ඇත්තට ම පහසුවයි. මේ අපහසුව ගැන විදර්ශන ප්‍රකාශයට පත්කරපු ගාමනය විච්ේතුන්ගේ මහතා පරිවර්තනය කරපු මේ පොත දැන් මිලදී ගන්න හරි අමාරු පොතක් කොයා ගන්න අමාරු පොතක් හැටියට සැලක නවා. නමුත් ඒ එකේ අඩුව පුරෝනවා ඩස් යරන මහ. ම සාරිීරත්න මහතා ධන්බැරබ ලness ofබන් කියන කුන්දේරගේ ග්‍රන්තය ඉතාමත් සරල භාෂාවෙන් පරිවර්තනය කරනවා දරන්න බැරි සැහැල්ලුව කියලා ප්‍රකාශයට පත් කරන්නේ සුභාවිී ප්‍රකාශන ඉතාමත් හොඳ පරිවර්තනයක් හැටියට නම් කරන්න පුළුවන් මස්්‍රී හඩට එ ඕන හොඳ පොතක් දරන්න බැරි සැහැල්ලු එමනතක් පියාපදක්වන් ජීවිතය අපි නවතත් යනවා ඉතාලියයට ගිසෙප් ටොමමාසි ඩි ලැම්පඩුසා ලැම්පඩුසාහ ලියපු දිවයා තමයි පොත ඉන්ග්‍රීසි පොතේ නම දලෙපර්ඩ් පොතේ මෙන්න මෙ හිමති නෝො පොත ගැන පැල්මාහි ආධිපාදයා වෝත් ලැම්පඩු සහි කුමාරයා වෝත් ගිසප් ටොමාසි විසින් රච්චිත ඉල් ගැටපරාඩෝ නම් එක නවතාවනිසාහ සාහිත්‍යය ලෝකේ දැවැන්තේෙක බවට පත්විය. මේ මාග්‍රත් මචේල්ගේ ගොඩ් විදවීන් සහ මාසෙල් ප්‍රවිස්ට්ගේ රිමන් of things පාස්ට වැනි නවකතා හා සමානතත්ත්වය ලය සලකුණු ලැබේ ඒන් ෆොස්ටගේ විග්‍රහහියට අනුව මේ ඉතිහාස නවකතාවක් නොවේ ඉතිහාසේ සටහන් තබන නවකතාවකි ගිසෙප් ලැම්පඩඋසාගේ දිවිය දලපර්ඩ් විදර්ශන ප්‍රකාශනයක් දිවියා පරිවර්තනය කළේ එ නදලාල් ස්ොයාගෙන කියව. පිටහම් වේන ළඟ පොත තරමක් දැවන්ත පොතක් උදාහරණයක් හැටියට පිටු හත්සියය විසි තුනකින් සමන්විතයි. පොත ලියල තියන රොහින්ටන් මිස්ට්‍රි ඉන්දිියයානු සම්බවයක් තියෙන කැනේඩයානු නාවකතාකරුවෙක් පොතේ නම ෆයින් බන්ස් සිංහට පරිවර්තනය වෙන්නේ සම බරතාවය නමේ. හින්ටන් මිටිගේ ෆයින් බලන්ස් ෘතිය පාටක අවදාන යොමු වූ ජා්‍යන්තර් ප්‍රසාදයට ලක්කූ මහංගු කෘතියකි. එක් දසමසය හත්තෑාව ැදබාගේ දී ඉන්දියාවේ පැ දේශපාලනිික සමාජ තත්ත්ව මේ නවකතාවෙන් පිළිබිබුවයේ. දේශපාලන කැලබීම නිසා ඉන්දියාන්ු රජය හදිසිනීතිය පනවයි. අසමාන ගති පැවතුම් හා අසමාන සමාජ තත්වයන් නැති පුද්ගලයෝ හතර දෙනෙක් එකම නිවසක ජීවත් වෙති. ඕවන්ගේ ප්‍රාර්ථනා සුන්නු බලාපොරොත්තු, ඕවන්ගේ ඉර නම සිදුවයිම් මෙසිියල්ල. ොසිතු අුරින් එක්ව බැඳන්නේ සිවකුට නොකිව හැකි පරිද්දන මිස්ත්‍රුගේ කතාව ජීවමානය අමතකගලන හැකි චරිතයක් ඔහු මවාත්දක් පයි දයාවහාසය ප්‍රතිවේදය ගැබ්බ ලියවුණු මෙම නවකතාව හොඳින් නිර්මාණය වී ඇත ඒ අපේ යුගගේ සිටින ප්‍රතිභාශක්තියෙන් පරිපූර්ණ නවකතාකරුවකුගේ බලවත් නිර්මාණයකි පොතියාග සඳහන් වෙන්නේ හෙමයි. පරිවර්තනය කළේ චිත්‍ර අයිපෙරේර ප්‍රකාශනය විදර්ශන පතක්ම අපි යනවා ඇමරිකාවට අපිට හම්බුවන නවකතාකරුවගේ නම නවකතාකාරියගේ නම ෝනිමොරිස පොතල සිංහලට පරිවර්තනය වෙන්නත් බිලවඩ් කියලම තමයි පරිවර්තකයා ලංකාවේ ජනප්‍රියස්තන්ත්‍ර නවකතාකරුවෙක් වන Pබ ජයසේ කරේ ි ජස කර මහතා පරිවර්තනය කළ විදර්ශන ප්‍රකාශයට පත් කළ ටනිමෝරිසන්ගේ බිලවු්. ඒ එ අටසීය මධ्यම බාගියයි බහල් මෙහෙය තුරන්වාදීන්ගේ ක්‍රියාකාරිත්වය හුවේ කැන්ටුකෙහි මිහිරි ගෙදර ජුගාන්තයකට එලැඹෙසි හිංසාවෙේත් පීඩාවෙ දැඩි ප්‍රවාහය හමුුවගේ හෝලේගේ සහ පෝල්ඩීගේ ලෝක විනාශය නිශ්චිතය. කුව සෙත්්ගේ ලෝකය එක් සනයහක සිට එක් සැහැසි බවක් එක් මරණයක් කරායේ සොහොන් ගලේ කෙටු එක් වචනයක් නමට පට බැඳී ඇගේ සිංගිති දියනය බිලවුඩ් ඇගේ දෑතේ දී මියදයි එහි විපාක ගැනෙනවස් ඕ යලිදු පැමිණේ නිෝක් ටයිම්ස් බුකරිවී බල මගට් ඇට්වෝඩ් මෙන්න මෙහෙම කියිය නොමේ පොත ගැන මේ ටෝනි මොරිසන්ගේ ප්‍රස්්වනි නවකතාවයි නිශ්චිතෝය තවත් ජයග්‍රහණයකි ගේ බහු නිපුුණත්වේට ක්‍රමවේදයටට සා චිත්තවේක පරාසයට අනන්තයක් නැතිසේකි ඇ ශේෂ්්‍රතම මරිකානු ලේකින්ගේ තලයට ගෙන නවකතාවකි බිලවඩ විදර්ශන ප්‍රකාශන ලෝකේ මහත්තාන්දෝලයනිකට තුඩුදු නවකතාවක් අපි තෝරාගන්න ඊළඟට මස්්‍රීන් හ්ට බලධමීර් නබකෝ ලොලිට සිංහලට පරිවර්තනය වෙන්නෙත් ලොලිටා නමින්මයි සිංහල පරිවර්තනය අරවිින්ද හිට්‍ය ආරච්චි සහ කේකේ සමන් කුමාර. ලොලිටා යනු කාම ප්‍රබන්ධයක් නොවේ එ ලියවී ඇත්තේ අදරේ ගැනය ලොලිටාහි සෑම් පිටුවක් තුළින්ම කිසියම් ආකාරයක කාම මය ගතියක් හා රටාවක් ප්‍රකට කරන්නාසේ පෙනෙන්නේ වුවද එය කාමය ගැනනම් නොවන්නේ මයඒ ආදරේ ගැනලිය වුණකි එබැවින් ඒ නූතන නවකතාවන්ගේ විශිෂ්තතම කෘතිය බෞට් පත් වෙයි ලොලිටා මාගාවතියෙන්න්නේ විදර්ශන ප්‍රශය නොබෙල් තියාගලාබී තවත් ලේකකේකුගේ කෘතියක්. පොලිෂ් ජාතික නවකතා කරු ඉශාක් බෂවිස් සිග පරිවර්තනය කළේ නීල් ලකි කිස්ටෝපද මැජින් ලුබලන් ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා අපූරු පොතක්. කොයිතරම් කලක් ඔහු මේලෙස ඇදී යන්නද තව කොතරම් බාධකවේ දැයි සිතාගත හැකිද. කොතරම් පද්‍ර විනාශය තමන්ත පැටවේද. නළලුවන් පේක්ෂකින් එම ලියහා ඔහුද විසින් ඔහුට පහර එල්ල කෙරරිනිි. මේ නම්බ කාර මහතුන් මහත්මාවන් කිසිවිටක තමන් පිළිගන්නේ නැත. එක්දා සමසය හතරේදි පොලන්තේ උපතලැබූ සිංග ඇමරිකාාවට සංක්‍රමණය වෙලා පස්සේ මහානවකතා රසක් ලියලලා නොබෙල් තෑග් ලබාගන්නවා සාහිත්‍යයත හිමි එක්දදා සමසය හැටේදි ලියපපු මැජි බ්ලින් මස් ්‍රීද් පොදක් ැටියට. නම් කරනවා හොයා ගෙන කියවන්න කියලා. අද අපේ අවසානදි ගැහැරුම දහවෙනි පොත දැවන්ත කකෘතියක් ම නැවත කියන්න ඒ පොතෙත් පිටුකීක් තිය නොද කියලා. පිටු වට සයකට වැඩිය තියෙන දැවන්ත පොතක්. ඇත්තනම ඇමරිකානු සමාජය කළඹවපු ඇමෙරිකා වූ නීති වෙනස් කරන්න දායකවෙච්ච පොතක්. පොත ලියල තියන්නේ ජෝන් ස්ටයින් බෙක් නොබෙල් සාහිත්‍යතාග්‍යය දිනාගත් නවකතාරුවන්ගෙන් කෙනෙක්. ශාමන් හෙමෝකොඩි ඒ පරිවර්තනය කරනවා වෛරයේ මිද පල කියලා. මේ නම්කරපු පොද්ධයෙන් ම වඩාත්ම ආදරය කරන පොත කියලා මම පුද්ගලිකව නම් කරන පොත මේයි. ග්‍රේප් ස්රොත් නැමැති මෙම කෘතිය විසි වැනිස්සේවසෙහි ලොවරාචිත විශිෂ්ඨම නවකතාසියේ අතරින් එකකි. එක් ද සම්සේ තිස් නේදී. ි තියාගේෙන් පිදුම්ලදය එද ස හටකේද න් ටන් බෙක්වෙත හි්‍ය පිළිබඳ නොබෙල්ති ගේ පිරනීමේ ප්‍රධාන හේතු සාදකය ලෙස සැලකින. ඇමෙරිකානු සසාහිත්‍යයේ තිහාසේ තුළ වැඩිම දේශපාලන ආන්දෝලනයකට සහ වාද විද්වාධයන්ට පාත්‍ර වූ එසම විසි වන සියවාසෙහි ලෝරච්චිත අගනාම සාහිත්‍ය කෘතිසිය අතරින් එකක් ලෙස සැලකෙන එය ඇමරිකානු කම්කරුණීති ප්‍රති සංවිධානය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කළේය. වැඩිම මරිකාණු නකායක් කියව් මරිකාණනු හිත්‍යකෘති ධාතරින් එක්කෘතියක් ලෙසද සැලකි දැවන්ත පොතක්. කියවදදි පිටු පෙරලෙනවා වෙලාවයනුව තේරෙන්නැති පොතාක්. වෛරේ මිදිි පල ශ්‍යයාමන් හෙමගොඩි පරිවර්තනය විදර්ශන ප්‍රකාශන. මාද ඉදිරිපත් කරපු පොදදහය ඉදිරිපත් කරලයිවරයි. මෙ පොදදහය සොයාගෙන කියවන්න කිය මම කිව්වට. ඒ එච්චර ලේසි වැඩක් නෙවේ. පොත්තිය නයට නම් මේක නැවත නැවත කියවන්න පුළුවන්. මේ මස්ට්‍රීඩ් පොත් සය ඔබට ඉදිරිපත් කරද්දි මට හැඟෙන දෙයක් තමයි මේ මම කියල තියන පොතුත් නැවත නැවත කියවන්න ඕනේ කියන හැඟීම. ඒක ඔබටත් හැඟෙනවා ඇති මේ පොත් කියවල තිබ්බත් නැවත මේක පොත්ත කියවන්න ඕනේ කියන හැඟීමේ නව ඇති. හැබැයි මේ පොත් කියවල නැති මේ පොත් තමුන්ගේ පුද්ගලික පුස්තකාලේ නැති අයට මේ පොත් සොයා ගැනීමේ දැි අපහසුවක් තියෙනවා. ඒට හේතුව මේ ප්‍රකාශකයා හෝ ප්‍රකාශකයින් දිගු කලකින් මේව නැවත මුද්‍රණය කරලා නැතියක. නිින්මං මේ වීඩියෝ හරහත් ප්‍රකාශකයාගෙන් මෙම ප්‍රකාශකීන්ගෙන් නිල්ලාසී තිනවා. අපි දන්නවා මේ ඉදිරිපත් කරපු පොද්ධයම විදර්ශන ප්‍රකාශකීන්ගෙන් වෙච්ච ප්‍රකාශන ඉතාමතරව දෙවනි ප්‍රකාශනයන් හැටියට සාරසවි කරලා තිබ්බා සියක්වසක හුද කලාව ඊළඟට සුභවි කරලා තිබ්ා දරන්න ැරිසැ හැල්ලුව ඉතාමතරව පොත් දහයම විදර්ශන ප්‍රකාශකෙන් හැටියට පොත් ඉදිරිපත් කරලා තිීෙනු. ඉතිං අපි මේ වීඩියෝ හර හා සමස්ථ පාඨකින් වෙනුවෙන් මම ඉල්ලා සිතිනවා විදර්ශණ ප්‍රකාශකින්ගෙන් නැවත මේ පොත් මුද්‍රණය කරන්න. ඒවා ලෝකේ අනිවාරයෙන් කීවයුතු පොත්. ඔබායතනය ඒ මහංගූ අවස්ථාව අපිට දුන්නා වගේ ත් ලංකාවේ විශාල පිරිසක්කන්නවා මේ පොත් කියවන්න බලාගෙන. ඒ නිසා මේ නැවත මුද්‍රණයවීම වැදගත් මා සමස්ත පාටක ප්‍රජාවයෙනුවෙන් ඒ ඉල්ලීම කරනෝ. නැවත දවසක අපි හමුවෙනවා මස්්‍රීඩ් බුක්ස් වගේම අලුතෙන් ඔබට ඉදිරිපත් කරන පොත් අරගෙන. රැදිී සිටින්න වි රුක්මල් ගමගේ නාලිකාව සමඟ සබ්ස්වයි් කරල නැතිකට්ටියට ඉල්ලිීමක් කරනවා සබස්ක්‍රයිබ් කරන්න අපේ ශචනල්ල එක. නැවත හමුවෙන්න්නම් තවත් දවසක. ඔබට ජයයට.